ශ්‍රී ලංකාව කියන්නේ විවිධ පළතුරු වර්ග විශාල ප්‍රමාණයක් තියෙන රටක්. එක පළතුරු වර්ගයක් ගත්තත් මේකෙත් විවිධ වරයිටිස් තියෙනවා. උදාහරණයක් විදිහට අඹ ගත්තොත් අපි දන්නවා විවිධාකාරයේ අඹ වර්ග තියෙනවා. මේ විදිහට තියෙන පළතුරු වර්ග අතරින් ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි අපි පරිභෝජනය කරන්නේ. ඒ වගේම තවත් පළතුරු වර්ග ප්‍රමාණයක් අපි රෝ ෆෝම් එකෙන් මේ කියන්නේ මේ පළතුරු වර්ග තියෙන විදිහටම වෙනත් රටවල් වලට අපනයනය කරනවා. අපිට පුළුවන් නම් මේ විදිහට අපනයනය කරන පළතුරු වර්ග වලට වැලියු ඇඩිෂන් එකක් කරලා ඒ කියන්නේ අගය එකතු කිරීමක් කරලා අපනයනය කරන්න අපිට වැඩි ලාභයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ විදිහට තියෙන විවිධ පළතුරු වර්ග භාවිතා කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් ෆෘට් බෙවරේජ් මොනවද කියලා. ඒ කියන්නේ පළතුරු බීම වර්ග මොනවද කියලා. මේ විදිහට තියෙන ෆෘට් බෙවරේජ් අපිට පොටස් කේපයකට වෙන් කරන්න පුළුවන්. ඔයා පළතුරු බීම නිෂ්පාදනයේ ආශ්‍රිතව ව්‍යාපාරයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කර ගැනීම සඳහා techfoodlk.com හරහා අපිව සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම තොරතුරු සහ ලින්ක්ස් වීඩියෝ එක අවසානයේට දාලා තියෙනවා. ව්‍යාපාරයක් සඳහා පළතුරු බීම වර්ග නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනි මොන බීම වර්ගයේද නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් මේ විදිහට තියෙන විවිධ බීම වර්ග සහ මේ වගේ තියෙන වෙනස්කම් පිළිබඳව මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි RTS beverage. ඒ කියන්නේ ready to serve beverage. ඉතින් මේ විදිහට ව්‍යාපාරයක් සඳහා RTS beverage, ඒ කියන්නේ ready to serve beverage නිෂ්පාදනය කිරීම සිදු කරනවා නම් ලෝකයේ ගොඩක් රටවල් වල අවම වශයෙන් ෆුඩ් කන්ටෙන්ට් එක 10%ක් පමණ අඩංගු වෙන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ මේ විදිහට RTS beverage නිෂ්පාදනය කරනවා නම් අවම වශයෙන් ෆෘට් කන්ටෙන්ට් එක 5%ක්වත් අඩංගු වෙන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට natural fruit juices, ඒ කියන්නේ ස්වභාවික පළතුරු ජූස්. මේකත් RTS beverage ගණයට තමයි අයිති වෙන්නේ. මේක 100%ක්ම අඩංගු වෙන්න ඕනේ පළතුරු ජූස්. ඒ කියන්නේ විවිධ ක්‍රම මගින් පළතුරු වලින් නිස්සාරණය කරගන්න පළතුරු ජූස් තමයි මේකේ අඩංගු වෙන්න ඕනේ. උදාහරණ විදිහට අඹ, දොඩම්, මිදි, දෙලුම්, අන්නාසි මෙන්න මේ වගේ පළතුරු වලින් ජූස් නිස්සාරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් sweetened juices. මේ සඳහා අවම වශයෙන් 85%ක ෆුඩ් කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනි. ඒ වගේම අවම වශයෙන් 10%ක TSS value එකක් තියෙන්න ඕනි. ඉතින් මේ සඳහා අපිට පුළුවන් ඇසිඩ් වර්ග සහ sugar ඇඩ් කරලා මේක සකස් කරගන්න. ගොඩක් වෙලාවට හොඳ රසයක් ලබා ගැනීමට සහ ඇසිඩ් කන්ටෙන්ට් එක බැලන්ස් කර ගැනීම සඳහා විවිධ පළතුරු වර්ග දෙකක් එකට මික්ස් කරලා භාවිතා කරන අවස්ථාවන් තියෙනවා. අපි දන්නවා විවිධ පළතුරු වර්ග ගත්තම සමහර පළතුරු වර්ග තියෙනවා මේ වගේ පැණි රසය ගොඩක් වැඩි. ඒ වගේම තවත් සමහර පළතුරු තියෙනවා මේ වගේ ඇසිඩ් කන්ටෙන්ට් එක ගොඩක් වැඩි. ඒ වගේම තවත් සමහර පළතුරු තියෙනවා මේවට ආවේනික රසයක් තියෙනවා. ඉතින් මේ විදිහට තියෙන පළතුරු වර්ග කිහිපයක් හෝ පළතුරු වර්ග දෙකක් එකට මික්ස් කරලා අපිට මේ විදිහට සොයින ජූසස් එකක් නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ෆෘට් නෙක්ටාස්. අපි සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට ෆෘට් නෙක්ටාස් නිෂ්පාදනය කරනවා නම් සාමාන්‍යයෙන් RTS බෙවරේජ් වලට ඇඩ් කරන ෆෘට් කන්ටෙන්ට් එකට වඩා වැඩි ප්‍රමාණයක් මේ ෆෘට් නෙක්ටාස් වලට ඇඩ් කිරීමට සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේ සඳහා 125ක පමණ ෆෘට් කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනි. සමහර පළතුරු වර්ග තියෙනවා 140 150 ෆෘට් කන්ටෙන්ට් එක තියෙන්න ඕනි. ඒ වගේම අවම වශයෙන් තිබිය යුතු බ්‍රික්ස් වැලියු එකකුත් තියෙනවා. මේක පළතුරු වර්ගය අනුව වෙනස් වෙනවා. ඊළඟට අපිට පළතුරු වර්ග භාවිතා කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් දෙයක් තමයි කෝඩියල්ස් ඇන් ස්ක්වෑෂස් කියන්නේ. මේකෙදි අවම වශයෙන් 125ක ෆෘට් කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනි. ඒ වගේම මීට වඩා වැඩි ෆෘට් කන්ටෙන්ට් එකක් තියෙන කෝඩියල්ස් වර්ගයක් තියෙනවා. ඒ වගේම මේකේ අවම වශයෙන් 140ක TSS value එකක් තියෙන්න ඕනි. ඊළඟට අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් fruit scratch concentrates. ඒ කියන්නේ සාන්ද්‍රණය කළ පළතුරු. මේකේ අවම වශයෙන් 50%ක්වත් fruit content එක තියෙන්න ඕනි. ඒ වගේම අවම වශයෙන් 62%කවත් TSS value එකක් තියෙන්න ඕනි. ඒ වගේම අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් fruit syrups වර්ග. මේකෙදි අවම වශයෙන් 25%කවත් fruit content එකක් තියෙන්න ඕනි. ඒ වගේම අවම වශයෙන් 65%කවත් TSS value එකක් තියෙන්න ඕනි. මේ විදිහට අපිට පුළුවන් විවිධ පළතුරු වර්ග භාවිතා කරලා value added product නිෂ්පාදනය කරලා සාමාන්‍යයෙන් පළතුරු වර්ග අපනයනය කරලා ලබා ගන්නවට වඩා වැඩි ආදායමක් ලබා ගන්න. ඉතින් ඔයත් මේ විදිහට නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා අපහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍ය ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් සිදු කර ගැනීම සඳහාත් ඒ හරහා පුළුවන්. මේ වෙනුවටත් අප විසින් විවිධ ආයතන කිහිපයක් සඳහාම ඩෙවලොප් කරලා දීලා තියෙන ප්‍රොඩක්ට්ස් වෙනත් රටවල් සඳහා අපනයනය කිරීම සිදු කරනවා. ඉතින් මේ පිළිබඳව සියලුම තොරතුරු ඔයාලට දැනගන්න පුළුවන් techfoodlk.com වෙබ් අඩවියට පිවිසලා. මේකදී ඔයාලට අවශ්‍ය සියලුම තොරතුරු සහ කන්ටැක්ට් ඩීටේල්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් techfoodlk Facebook page එක හරහා අපව සම්බන්ධ කරගන්න. ඒ වගේම techfoodlk Instagram හරහා අපව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම WhatsApp හරහාත් අපව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේ සඳහා අවශ්‍ය සියලුම links සහ details පහල description එකේ දාලා තියෙනවා. ඉතින් අද video එකෙන් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් fruit beverage වර්ග මොනවද කියලා යම් කිසි අදහසක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වගේම අලුත් video එකකින් ආයෙත් හමු වෙමු.